අතිපූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ප්‍රථමයෙන්ම මම මේ තමුණාන්සේලාට මේ කරන්දෙනිය ජනතාවට ස්තුතිවන්ත වෙනවා. අපේ ජයග්‍රහණය වෙනුවෙන් මේ දවැන්ත රැලිය සාර්ථක කර ගැනීමට අධික වර්ෂාව තිබියදීත් මේ අවස්ථාවට දිගටම සහභාගි වෙලා අපිට සහයෝගය දීම ගැන තමුණාන්සේලාට ස්තුතිවන්ත වෙනවා. එවගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා තව නොබෝ වේලාවකින් මේ ස්ථානයට පැමිණෙන්නට නියමිතයි. ගාල්ල දිස්ත්‍රික් නායක වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමනි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කරන්දෙනිය ආසනයේ සම සංවිධායක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී නීතිඥ ලසන්ත විජේනායක මැතිතුමනි, කරන්දෙනිය ප්‍රාදේශ සභා සභාපති ගාමිණී අමරවංශ මුණුකොඩ මැතිතුමනි, වැලිවිටිය දිවිතුර ප්‍රාදේශ සභාවේ සභාපති ගුණසිරි ලොකුගේ මැතිතුමනි, උපසභාපතිවරුන් වන එස්.පී. නිමල් බන්දු මැතිතුමනි, සරත් වික්‍රමසිංහ මැතිතුමනි, එවැගේම හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝර්ල මැතිතුමා, දුල්ෂාන් කාර්යවසම් මැතිතුමා, චම්ලි විතානාච්චි මැතිතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කරන්දෙනිය ආසනයේ සංවිධායක සුසන්ත ලාල් ජයවීර මැතිතුමා, දික්ෂි සංවිධායක සමන් ප්‍රියන්ත මැතිතුමා, අම්බලංගොඩ නගරාධිපති අරුණ ප්‍රදීප් මැතිතුමා ඇතුළු පළාත් පාලන ආයතන නියෝජනය කරන සියලු මහජන නියෝජිතවරුනි, කොට්ටාස් සංවිධායකවරුනි, අපි තමුණාන්සේලා වෙනුවෙන් රට හදන සෞභාග්‍ය දැක්ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගිය 25 වෙනිදා අපි එළි දැක්වුවා. ඒ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි හදලා තියෙන්නේ මේ රටේ විද්වතුන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් ඔවුන්ගේ අදහස් අරගෙන පසුගිය අවුරුදු 4 තුලම ඒවා සාකච්ඡා කරලා, ඒ වගේම ගම සමග පිළිසඳරක් ව්‍යාපෘති මගින් තමුණාන්සේලාගේ අදහස් අරගෙන ඒ ප්‍රශ්න හඳුනාගෙන ඒවට විසඳුම් වශයෙන් තමයි අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරලා තිබෙන්නේ. එහි තියෙන සැලසුම් විසඳුම් සියල්ලක්ම ප්‍රායෝගිකයි. ඒවා මැතිවරණවලට දෙන පොරොන්දු නෙවෙයි. එනිසා ඒ සියලුම සැලසුම් මගේ දුර කාලය ඇතුළතදී සියල්ලක්ම සම්පූර්ණ කරනවායි කියන එක තමුණාන්සේලාට කියන්නට ඕනේ. ඒ වගේම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි කෘෂි කර්මාන්තය වෙනුවෙන්, අපේ රටේ තවමත් තුනෙන් එකක් ජනතාව ජීවත් වෙන්නේ කෘෂි කර්මාන්තය හරහා, ඒ අපේ සංස්කෘතියත් සමග බැඳුණු එකක්. අපි විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය සහ වැවිලි කර්මාන්තය වෙනුවෙන් අපි විශාල අවධානයක් යොමු කළා තිබෙනවා. කෘෂි කර්මාන්තය දියුණු කරන්නට, වැවිලි කර්මාන්තය දියුණු කරන්නට, දේශීය වගාව වැඩි කරලා ආදායම වැඩි කරන්නට අපි විශේෂ අවධානයක් යොමු කළා තිබෙනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ. විශේෂයෙන්ම ආහාර වරින් ස්වයං පෝෂිත කරන්නට, ආහාර සුරක්ෂිතභාවය පාරිභෝගිකයට ලබා දෙන්නට අපි වී ගොවියට විශාල සහන ලබා දීලා තිබෙනවා. පෝර සහනාධාරයේ නොමිලේ ලබා දෙන්න, ගොවි ණය කපා හරින්නට, එවැගේම රක්ෂණ ක්‍රමයක්, විශ්‍රාම වැටුප් ක්‍රමයක්. ඒ අනුව අපි දන්නවා ඒකම අද අපේ රටේ වැවිලි කර්මාන්තය කඩා වැටිලා තේ වගාව, රබර් වගාව, පොල් වගාව, එවැගේම ගම්මිරිස් වගාව, කුරුඳු වගාව, මේ වැවිලි වලින් ජීවත් වුණු ජනතාව අද ඉතාමත් අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා මේ රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපේ නිසා. මේ රජය විවිධ ව්‍යාපාරිකයන්ට මේ භෝග වර්ග වෙනත් රටවල් වලින් ගෙනල්ලා
ගුණාත්මක භාවයෙන් අඩු භෝගවර්ග අපේ ගුණාත්මක භාවයෙන් වැඩි භෝගවර්ග සමග කවලං කල්ලා ප්‍රතියපනය කරන්නට ඉඩදීල තිබුණ නිස්තියන නිසා අපේ භෝගවල ලෝක වෙළඳ පොලේ වෙළඳ මිල කඩා වැටිලා අද අපේ වැවිලි රුවන් සියල් දෙනාම අපහසුතාවයට පත් වෙලා තිබෙන. මේ නිසා අපි තමුන්නාන්සලට කියනවා අපි මේ ප්‍රතියපනය සම්පූර්ණයෙන්ම නවත්වනවායි කියන එක. එහා රහා තමුන්නාන්සලාගේ වැවිලි වලට හොඳ ආදායමක් ලබා ගැනීමට අපි අවස්ථාව සලසලා දෙනවා. ඒ වගේම රජය මැදිහත් වෙලා අපේ ගුණාත්මක භාවයෙන් වැඩි විශේෂයෙන්ම තමුන්නාන්සලා මේ පළාත්වල ඉන්නේ ගොඩක් කුරුඳු වගා කරන අය. අපි රජය මැදිහත් වෙලා අපේ ගුණාත්මක භාවයෙන් වැඩි කුරුඳු වලට හොඳ මිලක් ලබා දෙන්නට, ඒ වගේම නව වෙළඳ පොලක් වෙළඳ පොළවල් හොයන්නට අපි රජය ඍජුවම මැදිහත් වෙනවා. ඒ වගේම මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්නේ නැතුව ස්ථාවරත්වයක් ඇති කරන්නේ නැතුව අපිට පුළුවන් වෙන්නේ නැහැ ආර්ථිකයේ ඉදිරියට ගෙනියන්නට. විශේෂයෙන්ම සංචාරක අංශය අපිට විශාල විදේශ විනිමයක් උපයන්නට පුළුවන්, රැකියා නිෂ්පාදනය කරන්නට පුළුවන්. මේ හැම ශේෂ්ත්‍රයක් කෙරෙහිම අපි අවධානය යොමු කළා තියෙනවා. ඒ වගේම අධ්‍යාපනය වෙනුවෙන් අපේ රටේ ඉන්න තරුණ තරුණියන්ගේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්නට, රැකියාවල් වැඩි කරන්නට අපි සැලසුම් හදලා තියෙනවා. විශේෂයෙන්ම තාක්ෂණීය මුල්ලුණු අපි අද තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවා. ඔවුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගන්නට බැරුව අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. ඒ අනුව උසස් පෙළ සමත් වන සියලු දෙනාටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙනවයි කියන එකත් අපි තහවුරු කරනවා. ඒ හරහා අපි යටිතල පහසුකම් වැඩි කරනවා පමණක් නෙවෙයි, ආචාර්ය මණ්ඩල වැඩි කරනවා පමණක් නෙවෙයි, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සඳහා කලාංශයෙන් ඉගෙනගත් ළමයින්ට පවා අපි තොරතුරු තාක්ෂණය පිළිබඳව දැනුමක් ලබා දීමෙන් ඔවුන්ට ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන්නට පුළුවන් රැකියාවන් හොයා ගැනීමට පහසු කරනවා. විශේෂයෙන්ම මේ අංශයෙන් තොරතුරු තාක්ෂණය, කම්පියුටර් තාක්ෂණය හරහා අපිට විශාල විදේශ විනිමයක් හොයන්නට පුළුවන් වගේම රැකියා විශාල ප්‍රමාණයක් අපිට උත්පාදනය කරන්නට පුළුවන්. මේ මෙවැනි පැහැදිලි සැලසුම් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ තියෙනවා. ඒ වගේම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආර්ථික සැලසුම් සකස් කරලා තියෙන්නේ සමාජයේ සෑම තලයකම ඉන්න. අපි දන්නවා අපේ රටේ තවමත් දිළිඳු භාවයෙන් පහළ ඉන්න කොටසක් ඉන්නවා. අපි මේ අය ජීවත් කරවන්නට, මේ අය දිළිඳුකමින් ගලවා ගන්නට, ඇති නැති පරතරය නැති කරන්නට සුදුසු ජනතා කේන්ද්‍රීය ජනතාව මුල් කරගෙන තමයි අපේ ආර්ථික සැලැස්ම හරිගස්සලා තියෙන්නේ. ඒ නිසා තමුන්නාන්සේලා දන්නවා අපි අභියෝග බාරගෙන ඒ අභියෝග ජයගත්ත කණ්ඩායමක්. ඉදිරියේදීත් අපිට ලබා දීමන අභියෝගය අපි ජය ගන්නවා. තමුන්නාන්සේලා මා ගැන විශ්වාසය තියන්න. තමුන්නාන්සේලා දන්නවා මට දුන්නු වගකීම් සියල්ලක්ම මම ඉෂ්ට කරපු පුද්ගලෙ. ඒ නිසා තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉෂ්ට කරන්න, මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, ඒ වගේම සෞභාග්‍යමත් රටක්, අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට නැවත ලබා දෙනවයි කියන එක තහවුරු කරමින් මේ කරන්දනීය ජනතාවට ජය වේවා, මව්බිමට ජය වේවා, පොහොට්ටුවට ජය වේවායි මම ප්‍රාර්ථනා කරමි. ඔබ හැමට රාත්‍රිය ප්‍රාර්ථනා කරනවා. ස්තුති. සාර්ථක දැක්මක් වැඩ කරන රටක්.